අයිබෝන් මම චාමලි මදනායක ඊයේ දවස් පුරා මම දුටුවා සමාජ ජාලයේදී ප්‍රචාරය වෙනවා ත්‍රූත් විද චමති කියලා සම වීඩියෝයක් ඒ වීඩියෝයේදී සාකච්ඡාවට පැමිණි සිටියේ බස්නායර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා මම මේ අමතන්නේ ඔබතුමාට දේශබන්දු තෙන්නකොන් මහත්මයාණෙනේ ඔබතුමා ඉතාමත් කාරිසූර ඉතාමත් ගුණකරකු නිලධාරියෙක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධයි ඔබතුමාගේ මේ සාකච්ඡාවේදී මට මම දුටුවා ඔබතුමා පාතාලය අවසන් කරන්නට සෑහෙන වැයමක් දරනවා කියලා ඔබතුමා ඒ අවස්ථාවේදීම ඔබතුමා බොහොම පැහැදිලිවම පාතාලය යනු ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව කියන එක ඔබතුමා බොහොම පැහැදිලිව කියනවා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පාතාලය සම්බන්ධව සිරගතව සිටින බවට ඒ බැරෑරුම් ප්‍රකාශයක් ඇතෙම ඔබතුමා නිවැරදිව සහ ඉතාමත්ම විවෘතවම ඔබතුමා පිළිගන්නවා පොලිස් දෙපාර්තමේන්තුව පාතාලයට සම්බන්ධයි කියන එක මේ මේ ඒ සිදු ඒ ඒ වචන ඒ ඒ පෙන්නා දීම තුලින් මම මට දකින්නට මට හිතුනේ විදිහේ මම කතා කරන්න කැමති දේශබන්දු තෙන්නක මහත්මයාණෙනි පොලිසිය සහ පාතාලය ඇති කරන්නේ කවුද පාතාලයට පාතාලය රකින්නේ කවුද පාතාලය පොලිසිය තුලින් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා දැක්කම ඇත්තටම නිඳිතයි පොලිසියක් කියන්නේ සමාජය ආරක්ෂා කරන්න අපේ ගමේ තියෙන පැය 24ම ක්‍රියාත්මක තියෙන ආයතනයක් ලංකාවේ සියලුම ප්‍රදේශවල ප්‍රදේශ ගම්බිම් නගර ආරක්ෂා කරන්න තියෙන ආයතනයක් මේ ආයතන වලින් දවසින් දවස සිද්ධ වෙන අසාධාරණකම් සහ ඉතාමත් අසීකීත සිද්ධීන් පිළිබඳව දුටු විට අදවත් එදා අද මම හිතන්නේ ඉදිරි අනාගතයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ගැන හොඳ දෙයක් අපිට අහන්නට ලැබෙන්නේ බොහොම කලාතුරකින්. අද වෙනකොට ලෝකේ පුරාම ජෙෆ්රි ෆ්ලොයිඩ් ගැන ඇමරිකාවේ පොලිසිය පිළිබඳ ඉතාමත් බරපතල චෝදනාව මුළු ලෝකෙම කලඹවලා තියෙනවා. ඒ වෙනකොට ඒ අද වෙනකොට අපිට පැහැදිලිව පේනවා මේ පොලිස් දෙපාර්තමේන්තුවේ මේ දූෂිත පොලිස් දෙපාර්තමේන්තුව කියන්නේ මේ ලංකාව විතරනේ මුළු ලෝකෙම තියෙනවා. නමුත් අපේ රටේ අපි බෞද්ධ රටක් අපේ රටේ දූෂිත පොලිස් දෙපාර්තමේන්තුවක් තුල සිටගෙන ඔබතුමා නිල ඇඳුමක් ඇඳගෙන ඔබතුමා කියනවා පොලිස් දෙපාර්තමේන්තුවේ පාතාලයේ සිටිනවා. ඒ නියෝජ්‍ය පොලිස්පතිව පෙන්නලා කියන්නේ මේ ඉන්නේ පාතාලේ පාතාලේ පොලිසිය කියලා. මේ නිර්මාණය කරන්නේ කවුරුද? මේ නිලධාරියාව අද එල්ලුම් ගහට යවන්නට නිර්මාණය කළේ කවුද? ඔහුට මේ නිර්මාණයට දායකත්වය ලබා දුන්නේ කවුද? මෙතුමාව මේ මරණය දඬුවමේ දක්වා කැඳවගෙන ගොහින් අධික පියදල දාලා අයින් වෙන්නේ කවුද? ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නොවේද? දේශබන්දු තෙන්නකෝන් මහත්මයාණෙනි ඔබතුමා ඒ අවස්ථාවේ ඔබතුමා අද ඔබතුමා අහසින් වැඩිච නිලධාරියෙක් නෙවෙයි ඔබතුමා එදා ඒ සිද්ධියෙන් සිද්ධ වෙනකොට ඔබතුමාත් ඒ පොලිසියම සේවය කරා අදත් තව දුරටත් ඔබතුමා සේවය කරනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ පොලිසියේ කරන මේ නිඳිත ක්‍රියාදාමයන් වලින් අවසානයේ නිලධාරියට හිමි වෙන්නේ මරණීය දඬනය නම් ඇයි ඔබතුමන්ලා මේ නිලධාරීන්ට නීතිය සාධාරණ මේ මුලදිම මේ කඩලා මේ මිනිසුන්ගෙන් මේ මිනිසුන්ට නීතිය සාධාරණ අනුව ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මේ බලය සහිත ඉහළ නිලධාරීන් විදියට ඔබතුමන්ලායි ක්‍රියා කරන්නේ නැත්තේ ඇයි මේ නිලධාරීන් මේ විදියට මරණීය දඬුවමට දක්වන්නේ මේක ඔබතුමන්ලාගේ අතින් සිද්ධ වෙන්න වරදක් නෙවෙයි ඔබතුමන්ලා ඔවුන්ගෙන් වැඩ ගන්න ඔවුන් ඒ තත්ත්වයට අරගෙන යන්න ඔබතුමන්ලා සම්පූර්ණ සහාය ලබා දෙනවා යම් කිසි තැනකදී ඔබතුමන්ලා ඒ නිලධාරීන්ව මරණීය දඬුවමට කැඳවාගෙන යන්න ඇතැල්ල ඔබතුමන්ලා අතෝද ගන්නවා ඒක තමයි කියන්න තියෙන්නේ ඒ නිලධාරියගේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ නිසා මම පෞගේ දවස්වල දේශබන්දු තෙන්නකෝන් මහත්මයාණෙනි මම විරුද්ධව ඔබතුමාගේ යටතේ තියෙන වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති වීරසිංහ මහතා පිළිබඳව ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධව ළමයි දරුවෝ පස් දෙනෙක්ගේ මවක් යුදහමුදා නිලධාරිගේ හිටපු යුදහමුදා නිලධාරිගේ බිරිඳක් සහ දරුවෝ පස් දෙනාට වෙච්ච අගතිය පිළිබඳව මම කතා කරා
මම ඔබතුමා කල්පනා කරන්න ඇති කොයි දෝ රටක ඉන්න මේ ගෑන්ටි තියෙන රුදා මොකද්ද කියලා දේශබන්දු තෙන්නකොන් මහත්මයානි 2014 2013 14 15 16 මමත් ඒ විදිහටම සෑහෙන අසාධාරණකම් ගිනිගත් වෙන පොලිසිය ස්ථානාධිපතිකින් සහ ඊට ඉහළ ඉරුකු නිලධාරින්ගෙන් ලැබුණු කාන්තාවක් දේශබන්දු තෙන්නකොන් මහත්මයානි මේ මම මේ මගේ ඇස් දෙක ඔබතුමා මේ මම මම බොහොම නිදහස ජීවත් වෙච්ච කාන්තාවක් මට මට හිරියර කරෙත් ඔබතුමාගේ පොලිස් දෙපාර්තමේන්තුවම තමයි මට සාධාරණයක් දුන්නේ නැත්තේ ඔබේ දෙපාර්තමේන්තුවම තමයි අද වෙනකනුත් මට සාධාරණයක් උනේ නැහැ අද වෙනකනුත් මේ ලංකාවේ කාන්තාවන්ට මං වගේම කාන්තාවන්ට මේ අසාධාරණකම් මේ වද හිංසා මේ අම්මලාට මේ තාත්තලාට මේ දරුවන්ට මේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා ඔබතුමාගේ බල ප්‍රදේශයේම ඉන්න නිලධාරිය පිළිබඳ වුණත් ඔබතුමා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් අද වෙනකන් අරගෙන නැහැ. ඔබතුමා මේ නිර්මාණය කරන්නේ වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති වීරසිංහ නැමැති මේ නිලධාරිය වැනි නිලධාරීන්. ඔබතුමා මේ දක්කන්න හදන්නේ මරණීය දඬුවමට යන්න කරන මහාමාර්ගය නෙවෙයිද? මේ ඔබතුමාගේ වරදක් නෙවෙයිද? මේ ඔබතුමා නිර්මාණය කරන්නේ පාතාලය නෙවෙයිද? මේ පොලිසිය ඇතුලේ පාතාලය නෙවෙයිද? ඔබතුමාට ක්‍රියා කරන්න පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් තැනක ඉඳලා ඔබතුමා නිශ්ශබ්දයි. ඒ නීතිය කතා කරන්න බැරි. මේ වීඩියෝ පටයේ මුල ඉඳන් අගට අග ඉඳලා මුලට බලපුවාම තේරෙනවා මේ වීඩියෝ එකෙන් පේනවා මේ දරුවෝ පස් දෙනාගේ අම්මවට මොකද වුනේ කියලා. ඊට පස්සෙ තව එනවා ගොන්හමුදා නිලධාරියෙක්ගේ සහ අයින්සගේ දරුවෙන් මේ මද්‍රවයට හැබැයි වෙච්ච තරුණේ නිවාරණ මධ්‍යස්ථානට යවන්න කියලා වේයන්ගොඩ පොලිසියට බාර දුන්නාම මේ තරුණයාට 50 කට එකතු වෙලා පන්නගෙන ගිහිල්ලා පැනලා ගියා කියලා මේ මනු කොල්ලට ගහනවා. එතකොට නීතිය මේ ලෝකෙ කිසිම තැනක පොලිසියට අල්ලන් එන කිසිම කෙනෙකුට හිරියර කරන්න වද හිංසා කරන්න කිසිම තැනකට නීතියෙන් කිසිම නීතියක් නැහැ. එහෙම පහර දෙන්න ඕහෝ ඕ මරණයට පත් කරන්න. නමුත් මොකද මේ වෙන්නේ? ඔබතුමාලා මේ මිනිසුන් ආරක්ෂා කරන ඔබතුමාලා පොලිස් ස්ථානාධිපතිව ආරක්ෂා කරනවා. ඔවුන් අද මේ දේ කරයි. අද මේ තරුණයෙකුට ගහනවා. අද මද්‍රව්‍යම පාවිච්චි මේ හැබැයි වෙච්ච මේ අපි කොටින්ම කිව්වොතින් මේ මානසික රෝගයක් තියෙන තරුණයෙකුට ලංකාවේ අද ඔබේ බස්නාහිර පළාතින් අපිට අපිට අහෙන්න ලැබෙනවා මන්ද මානසික මේ තරුණයන්ට මිනිසුන්ට පහර දීලා මරා දානවා කියලා. ඔබතුමා මේ නිර්මාණය කරන්නේ පාතාලයක්ද? මොකද ඔබතුමා පැහැදිලිවම පෙන්නුම් කරලා තිනවා නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සිරේ ඉන්නවා කියලා පාතාලේ හිටපො. ඔබතුමාට ඒක නෑ කියන්න බෑ. මේ නිර්මාණය කරන්නේ පාතාලෙම නෙවෙයිද? ඔබතුමා මේ නිර්මාණය කරන්නේ මේ විදිය වද හිංසා කරන මේ පොලිස් නිලධාරීන්ව ආරක්ෂා කරලා මේ මිනිසුන්ව පාතාලයට නෙවෙයි මේ අනාගතයේදී මරණීය දඬුවමට යන පාර ඒ නිලධාරින්ට හදලා දෙන එක නෙවෙයිද ඔබතුමා කරන්නේ? ඔබතුමා මේ හරිම අසාධාරණයක් කරන්නේ. මේ මිනිසුන්ගේ නීතිය සාධාරණේ කරන්නේ නැතුව මේ මිනිසුන්ව ඒ තත්ත්වයට තල්ලු කරගෙන අද මේ මිනිස්සු ගෑණියෙකුට ළමයි පස් දෙනෙකුට අද එළියට දායි. අද මද්රව්‍යයට ඇබ්බැහි වෙච්ච කොල්ලෙකුට ගහයි. හෙට තුවක්කුවක් අරගෙන ගිහිල්ලා පවුලකට වෙඩි තියලයි. දැන් ඒ මද්රව්‍යයට ඇබ්බැහි වෙච්ච තරුණයට වෙඩි තිබ්බා. අහල පහල ගෙවල් වලට වෙඩි වැදුනා. ඔබතුමා නිශ්ශබ්දයි. ඔබතුමා නීති ක්‍රියාත්මක කරේ නැහැ. ඔබ අද වෙනකන් ඒ ගැන කතා කරේ නැහැ. ඔබ අද වෙනකන් නීති ක්‍රියාත්මක කරේ නැහැ. වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව. ඔබතුමා එසේනම් මේ නිර්මාණය කරන්නේ ඔබේ පොලිසියේ නිලධාරීන්ව මරණීය දඬුවමට යන්න අවශ්‍ය කරන පසුබිම නොවේද? ඔබතුමා අනාගතයේදී ශ්‍රී ලංකාවේ පොලිස්පති වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබතුමා නීතිගරුක පුද්ගලෙක් විදිහට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, ඔබතුමා එක මට කිසිම අවනාපයක් නැහැ. ඔබතුමාගේ කාර්යභාරය ගැන අපි හොඳටම දන්නවා. මම හොඳටම දන්නවා ඔබතුමා ඉතාමත් හොඳ නිලධාරියෙක් කියලා. නමුත් ඔබතුමා මේ පිළිබඳව බොහොම ගැඹුරින් සිතා බලා මේ නිලධාරීන් අනාගතයේදී අර ජේෂ්ඨ නියෝජ්‍ය සමවෙන්න ඕනේ නියෝජ්‍ය පොලිස්පති හිරගෙදරට
ට ගියා වගේ ඒ පාර අනිත් නිලධාරීන්ට හදන්න එපා මේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඔබතුමාගේ කාර්යභාරය එකයි ඔබතුමා සාධාරණයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ස්තුතියි